ලංකාවේ අපේ පෞරාණික උරුමය සංස්කෘතිය කියන ඔය කොයි අතින් ගත්තත් බුද්ධ ධර්මයට හිමි වෙන්නේ මේ රටේ ඉහළම තැනක්. මෙන්න මේ හේතුව නිසා සම්බුදු රජාණන් වහන්සේගේ අකු ධාතුව හෙවත් ශ්‍රී දන්ත ධාතුවට හිමි වෙන්නේ ඉතාමත් ඉහළ පූජනීය ස්ථානයක්. ඉතින් වසරක් පාසා පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍ය කියන්නේ ලාංකික බෞද්ධ උරුමේ අනන්‍යතාවය ලෝකයා ඉදිරියට ගෙනහැර දක්වන අවස්ථාවක් කීවොත් නිවැරදි. ඉතින් මෙන්න මේ පෙරහැර මංගල්‍යයේ ප්‍රධානම තැනක් හිමිවන්නේ නම් සදාතුක කරඩුව වැඩම කරන හස්ති රාජයාට තමයි. පාස අතර හොඬය ලිගුව සහ වලිගය භූ ස්පර්ශය එහෙම නැත්නම් හත්වැදුම්පොළ පිහිටි හීල ඇතකු වීම සහ මංගල කුලයේ ඇතකු ලෙස ප්‍රසාදය ලැබීමත් මේ හස්ති රාජයාට ගරු සදාතුක කරඩුව පිටරදවා ගැනීමේ වාසනාව උදා කර ගැනීමට තිබිය යුතු ලක්ෂණයක් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ බෞද්ධ අපේ මෙන්ම ලෝකයේ බොහෝ පිරිසකගේ බුහුමනයට ප්‍රාප්ත වූ ආසියාවේ වාර්තාගත ඇතෙකු ගැන තමයි. යාළුවනි, ඔයා අපිව තාම subscribe කරලා නැත්නම් පහළ රතු පාට බටන් එක ඔබලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ ප්‍රෞඩි සංස්කෘතිය ඉදිරියට රැගෙන යන්න අපේම සහෝදර සහෝදරියන් අතරේ මෙවැනි වීඩියෝ බෙදා හරින්නත් අමතක කරන්න එපා. ඒගල්ලි මොලගඩ කියපු ගමන් හුඟක් අය අතර ප්‍රසිද්ධ වෙන්න මිල්ලන්ගොඩ අලිපරපුර ගැනවීම විශේෂයි. මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා එහෙම නැත්නම් සේනානායක රාළලාගේ අප්පුහාමි මිල්ලන්ගොඩ මහතා මේ අලියතුන්ට උනන්දුවක් දක්වලා තියෙන එතුමාගේ තරුණ කාලයේ ඉඳලම තමයි. වයස අවුරුදු 22 දී පමණ එතුමා විනෝදයට අලි වනාන්තර වලින් ඇල්ලීම සිදු කළා. 1945 අවුරුද්දේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව නවගත්තේ ගම කැලෑවකින් හීලෑනෝ කැලෑ අලි 19 දෙනෙකු මේ අනුව අල්ලාගෙන තියෙනවා. මෙන්න මේ රැළේ හිටපු වයස අවුරුදු 5ක් පමණ වන කුඩා අලි පැටියා තමයි පසුකාලීනව රටේම සුප්‍රසිද්ධා ගෞරවයක් ලැබූ වාර්තාගත ඇතෙක් බවට පත් වෙන්නේ. මිල්ලන්ගොඩ රාජා විදිහට ප්‍රසිද්ධ වුණු මේ ඇතා උසින් අඩි 9ක්. මේ රාජා වසර 40ක් විතර කාලයක් ගරු ඓතිහාසික නුවර පෙරහැර මංගල්‍ය සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙමින් මෙතෙක් වැඩිම වාර ගණනක් පෙරහැරේ ගමන් කරපු යථා විදිහට වාර්තාවක් පවා තියලා තියෙනවා. රාජා අතිපූජනීය සදාතුක කරඩුව පිටරදවා ගමන් කිරීමේදී පෙරහැරට වචනෙන් විග්‍රහ කරන්න බැරි අභිමානයක් පෙන්නුම් කරනවා. රාජා රණසිවිගේ කරමත තියේදී පැද්දෙන්නේ අමුතුම විලාශයකට. ඒක රාජාටම ආවේණික වූ අභිමානයක්. මිල්ලන්ගොඩ රාජා තමයි එවක දලඇතුන්ගේ ආසියාවේ දිගම දලඇතු බවට අභිෂේක දරන්නේ. අලියතුන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ගවේෂණයක් කළ කෙනෙක්ට පැටලෙන අවස්ථාවකුත් මෙතෙන්දි මතක් කරන්නම වෙනවා. මිල්ලන්ගොඩ පොඩි රාජා එහෙම නැත්නම් ජයන්ති ඇතා කියන්නේ අපි කතා කරන මේ ඇතා නොවන බව මතක් කරන්න ඕනේ. මොකද පොඩි රාජා රුපියල් 5500ක මුදලකට 1956 දී මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා විසින් මිලදීගෙන තියෙනවා ඇතෙක්. අපි මේ කතා කරන්නේ මිල්ලන්ගොඩ ලොකුරාජා ගැන බව සඳහන් කරන්නම ඕනේ. 2011 වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍යයට ආසන්නයේදී, ඒ කියන්නේ එම වසරේ අගෝස්තු 3 වන දින වසර 40ක් අති උතුම් සදාතුක කරඩුවට අභිමානෙන් සේවය කළ මේ රාජා වසර 70ක් පමණ ආයු වල දෙමින් සිය ජීවිතයෙන් සමුගන්නවා. ඉතින් යාළුවනේ, ඔන්න අදත් අපි ආවා ඔයාගේ ජීවිතයට යම් වටිනාකමක් දැනුම විදිහට අරගෙන. අපේ මේ උත්සාහය හොඳයි කියලා හිතුනොත් අපේ රටේ අභිමානයේ තවදුරටත් ඉදිරියට ගෙනියන්න subscribe කරලා like එකක් comment එකක් දාලා මේ ගමනට සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් හෙටත් මෙවැනි වටිනා සටහනක් සමග ඔබ හමුවන තෙක් නිරෝගිමත් සුබ දවසක් වේවා.